ඥානසම්පන්නයක් ඇතින් රූපයක් දකිත්ම රූප වේදනා සංඥා සංඛාර විඥාන යන පංචස්කන්ධේ ඉපදිලා නේද? එම දැකීම ඒ මොහොතේම නිරුද්ධ වනවා දැකීම හරිද? දකින රූපය නිරුද්ධ වීම නොදකිනා විට එම අරමුණ දෙවැනි වරට උපාදාන කරගෙන මනසින් බාර ගැනීමෙන් ද්වාදසාකාර පරිච්ඡ සමුප්පාදයේ උපදිනවා නේද කියලා මේ අහන්නේ. එතකොට ඒකේ උදේවැය බලනාකාරයේ පැහැදිලි කරලා දෙන්න කියලා. රූපයක් දකිනකොට ඇහෙන් රූපයක් දකිනකොට ඇතිවෙනා වූ චක්කු විඥානයක් තියෙනවා. මේකට හටගන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවාදී විපාකස්කන්ධයට අයිති හරියයි. පෙර භවයේදී කරන ලද්දා වූ කර්මයේ විපාක වශයෙන් ඇස කන දිව නාසය ශරීරය සහ මනස හිතවන්නා වූ මේ කය සකස් වෙනවා. ඊට අවශ්‍ය වන්නා වූ හේතුවෙන් වින්දනයේ වස්තු විශයක් බවට පත් වෙනා මේ කය හිත සහගත මේ පෙර කර්මයේ විපාකය. ඒ විපාකේ තමයි ඉස්සෙල්ලාම පංචස්කන්ධයේ විපාක පංචස්කන්ධයන් නිපදවන්නේ. විපාක පංචස්කන්ධයකට පුළුවන්කමක් නැහැ මතු කර්මයන් හැසින ඔකලෝ පරිත්‍ථමපාද ක්‍රියාවලිය සිද්ධ කරලා ඒ තුලින් මතු සසර ගමනක් ඇති කරන්න හම්බ වෙන්නේ නැහැ. විපාක පංචස්කන්ධය විපාක පංචස්කන්ධයේ අවිද්‍යාවෙන් කරන නිගමනය ඇතුළ නිසා ඇතිවෙනව දෙවෙනි පියවර තමයි පරිත්‍ථමපාද ක්‍රියාවලිය. එහෙනම් ජවන හට ගන්නකොට ජවනවලදී ක්‍රියාත්මක වෙන සංඛාර කියලා කොටසක් තියෙනවා. අවිද්‍යාවෙන් නම් නිගමනය කළේ ඒ හට ගන්න සංඛාරස්කන්ධේ ඒකට බැඳෙන රූපස්කන්ධේ අවිද්‍යාව රහගතව ගත්තා. වටිනා රූපයක් නේ. අන්න රූපේ දැක්ක එක ඉක්මෝලා කියලා තව එකක් එකතු වුණා. රූපයක් දැක්කා. විමර්ශනය කළා. විමර්ශනය කරනකොට තිබුණේ විද්‍යාව නෙමෙයි අවිද්‍යාව. ප්‍රඥාව තිබුණේ නැහැ. හරිම ලස්සනයි. ඊළඟ මොකද? මා සතු කරගන්න ඇත්ද? මමත් එහෙම වෙන්න ඇත්ද? ඒක වගේ කරගන්න ඇත්ද? ඒකත් එක ආස්වාද විඳින්න ඇත්ද? දෙවෙනි පියවරක් ගන්න. අනේ දෙවෙනි පියවර පළමුව පහළුනේ නැහැ. ඇහැ රූපය දකින්නකොට. ඇහැට රූපේ දැකලා පස්සේ මුලා දෘෂ්ටිය කරපු ඊළඟ නිවලෙන් තමයි පටන් ගත්තේ. ඒක මම කරගන්න නැත්නම් මගේ කරගන්න ඇත්ද? ඒකේ ආස්වාද විඳින්න ඇත්ද? ඔය අදහස ආවේ දෙවෙනියේ. එහෙනම් මුලින් හටගන්න පංචස්කන්ධේ විපාක පංචස්කන්ධය. ඒකෙන් ගොඩනගෙන පංචස්කන්ධයක් තියෙනවා. සංඛාර පත්‍ය විඥානා කියලා. ඒකේ ගැළපෙන රූපය අවිද්‍යාවෙන් බැඳිලායි රූපය සමග අවිද්‍යාව සහගතව බැඳුණා. අන් ඒතර රූපෝපාදානස්කන්ධය වුණා. ඉතේලා ලැබුණේ රූපස්කන්ධය. දැනුනේ වේදනායිස්කන්ධය. හඳුනේ සංඥායිස්කන්ධය. ඒත් මත ගොඩනැගුණේ සංඛාරයිස්කන්ධය. ඒකෙන් පහළනේ විඥානීස්කන්ධය විපාකස්කන්ධය වේවා. උපාදානස්කන්ධය කකත් උතරාවේ නේ. අවිද්‍යාවෙන් නිගමන හරි වටිනා රූපයක් නිකා නිගමනය කළා ගත්තොත් ඒ රූපේම රූප උපාදානස්කන්ධය වුණා. හරි සුව වේදනාවක් නින්නේ ඇතුළු කරනකොට කියලා ආවනම් වේදනාව උපාදානස්කන්ධය වුණා වේදනායිස්කන්ධය ඉක්ම ගිහිල්ලා. ඒක නම් හරි ප්‍රිය මනාප සංඥාවක් කියලා ගත්තා නම් සංඥා උපාදානස්කන්ධය වුණා සංඥායිස්කන්ධය ඉක්ම වුණා. ඒ තුල මම ගොඩනගා ගන්න මගේ ගොඩනගා ගන්න මමත්වයේ ගොඩනගා මමත්වයෙන් බඳගෙන හැදගන්න යම් කිසි බලාපොරොත්තුවක් ඇතිලා ගොඩනගෙන මානසිකත්වයක් ආවනම් සංඥා ස්කන්ධේ සංඛාර ස්කන්ධේ ඉක්මවා ගිහිල්ලා සංඛාර උපාදාන ස්කන්ධේ වුණා. ඒ තුල සමාගයේ හිත පිහිටවා ගත්තා නම් අවිද්‍යාව සහගත විඥානේ විඥාන උපාදාන ස්කන්ධීර බැඳුණා. විඥාන ස්කන්ධ කි දත් ඉක්මෙව්. එහෙනම් පංචස්කන්ධයේ සතර ගමන හදන්නේ පංච උපාදාන ස්කන්ධයේ සතර ගමන හදන්නේ. පංචස්කන්ධයේ දුක්ඛස්කන්ධයට අයිති. ඒ දුක්ඛස්කන්ධයේ වැළඳ ගැනීම උපාදාන ස්කන්ධයත් එක්ක ගත්තාම අයිති. එනම් ප්‍රඥාවෙන් ධර්මයේ දැක්කහම මොකද කරන්නේ? පංචස්කන්ධයේ තියෙනවා උපාදානස්කන්ධය අයින් කරපහම දුකට හේතුව ඉවරයි. එහෙනම් ඒ හේතුවෙන් මතුකයක් හටගන්නවද? ඒකත් ඉවරයි. මෙරෝධියම් රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා 10000 දුකක් විඳිනවද? ඒ ටිකත් මෙරෝධි ඉවරයි. එහෙනම් ඕකට කියනවා ක්ලේශ පරිනිර්වාණය මෙරෝධි කරගන්න. ස්කන්ධ පරිනිර්වාණය අනුපතිශේෂ නිර්වාණ ධාතුව යකින අරිහත් උන්වහන්සේගේ අවසානයේදී සිද්ධ වෙනවා. එතකම් පංචස්කන්ධ දුක්ඛේ විදිහට සිද්ධ වෙනවා අරිහතුන් වහන්සේට. අරිහතුන් වහන්සේට නැත්නම් මොකද්ද?
පංච උපාදානස්කන්ධ දුක්ඛේ. රාග දුක්ඛේ, ද්වේෂ දුක්ඛේ, මෝහ දුක්ඛේ උන්වහන්සේට නැහැ. ඒකෙන් නිවිලයි. රූපේ නිසා විඳින දුක, වේදනා නිසා විඳින දුක, සංඥා සංකාර විඥාන නිසා විඳින යම් කිසි විභාග දුක්ඛයක් ඇද්ද උන්වහන්සේට ඒක විඳින්ද වෙනවා. මේ රූපේ නිසා විපාසය හැදෙනවා. ඒ විපාසය නිසා දුක් වේදනාවක් උපදිනවා. ඒ දුක් වේදනාව වැටහෙනවා. සුක් සංඥාව වැටහෙනවා. ඒ දුක් සංකාරය නිසා ඒකේ ප්‍රතිකර්මයක් කරන්න සිද්ධ වෙනවා. තෘෂ්ණාව නැතුවට ඒකේ මිදෙන්න අසහනියෙ මිදෙන්න. ඒකේ හිතක් එනවා. මේ වෙනවා විපාක විඤ්ඤාණ. ආනන්ද වතුර දිභාය වතුර ටිකක් දෙන්න. ලෝතර බුද්ධත්වයට පත් වෙලා 45 සවරුද්දා කියලා පිරුණම් පාන දවසේ. ඊට ඉස්සෙල්ලා අහුවේ. ආනන්ද වතුර දිභාය වතුර ටිකක් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ තිල්ලයි. කය ආйти රූපස්කන්ධේ. ජලයත් ආйти රූපස්කන්ධේ. උපාදානයක් වැදුනේ නැතුව මේක අර පෙර භවයෙන් හටගත්ත විපාක කය නිසා විපාක වේදනාවකින් දුක් වේදනාවක් ආව කර්ම ශක්තියක් පැටයි. විපාසී ඉවසන්න බෑ. ඒක දුක් වේදනා සහිතයි. නැ වේදනා විපාදානස්කන්ධයක් නෙමෙයි උන හතරේ වේදනා ස්කන්ධයක් පහළ වුණා. ඉන් දැනගත්තා මේකට කරන්න ඕනේ මේකයි මේ වතුර අරන් බොන්න ඕනේ. මේක ස්වභාවයෙන් කියන විපාසයයි කියලා. ඒ සංඥා ස්කන්ධයක් පහළ වුණා. උපාදානස්කන්ධයක් උන හතරේ නැහැ. ඒ සඳහා මොකද කරන්න ඕනේ? ඒකෙන් මිදින වතුර ටිකක් බොන්න ඕනේ. එහෙනම් ඒ සඳහා කටයුත්තක් කරනවා නම් ඒක සංකාර ස්කන්ධය වුණා. වතුර බොන්න ආසාවක් තිබුණේ නැහැ වැඳගෙන. නමුත් වතුර ටික මේ විපාසයට බොන්න ඕනේ. සංකාර ස්කන්ධයක් බොන්න නැහැ. ওই ටික දැනෙනවා. මොකේද දැනෙන්නේ? අවිද්‍යාවක් නැති විද්‍යාවක් සම්බන්ධයක් නැති විඥානීය දැනෙනවා. දැනෙන ස්වභාවය විඥානවල. ඒ දැනෙන ස්වභාවය උනහතිනත් ඔපරින විපාක ස්කන්ධ. ඔන්නේ පංචස්කන්ධ දුක්ඛයෙන් බුදුරජාණන් වහන්සේවත් ලව විදිලා නැහැ. ස්කන්ධ දුක්ඛේ විදිනේ පිරුණා පැහැලා පස්සේ. ඊට පස්සේ යම් රූපයකින් පනවන්නේ පනවලා එහෙම එකක් ගොඩ නැගින්නේ නැහැ. එහෙනම් වේදනාව සංඥාව සංඛාරය ගොඩ නැගින්නේ නැත්නම් රූප නිසා වේදනා නිසා සංඥා නිසා සංකාර නිසා විඤ්ඤා නිසා එබඳු විපාක ස්කන්ධයක් නිසා ගොඩ නැගුණු දුකක් තිබුණා නම් ඒ දුකෙන් නිදහස්. එහෙනම් පිරුණා පැහැ බුදු පියාණන් වහන්සේ නැවතාවාලයක් කවදාවත් බඩිකින්න විපාසයක් හට ගන්නවා කියලා එහෙම එකකට හේතු නැහැ. ඒ ස්කන්ධේ නැහැ. සීතලයි උෂ්ණයි කියලා ස්කන්ධයක් නැහැ. එහෙනම් දුකක් විදිහට ස්කන්ධයක් උන්හතරේ තියෙන දුක්ඛ ස්කන්ධේ නිදහස්. සුඛ ස්කන්ධයක් නෙමෙයි තිබුණේ දුක්ඛ ස්කන්ධයක්මයි. වැටහෙන්නේ නැතුව මේ සුඛ සුඛ ස්කන්ධයක් කියලා තෘෂ්ණාවෙන් බැදේ උපාදාන කරගන්න. ඒ නිසා ලෝක සත්‍යයට ඇත වැටෙන්නේ නැහැ. යථාර්ථය ඕකයි. ඉතින් අපි දකින්න ඕනේ විපාක ස්කන්ධය අපිට අයින් කරන්න බැහැ. අපි අයින් කරන්න ඕනේ උපාදානස්කන්ධේ උපාදානයි. එහි බැඳෙන චන්දරාගයක් ඇද්දේක අසාරාගයක් දැක්කහම ඒ බැඳෙන මානසිකත්වය දුර වෙලා යනවා. උපාදානය දුරු කරගත්තහම භවයට හේතු වෙන්නා වූ හේතුව ඉවරයි. උපාදාන නිරෝධා භව නිරෝධෝ. එහෙනම් භව නිරෝධා ජාති නිරෝධෝ. මොසි ජාතියක් නැහැ තෙනි. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේ දුක දෝන උපායස නිරුජ්ජන්. යල්ලේ නිදහ. ඇයි මේක කරගන්න ප්‍රඥාවි යථාපි දකින්න කාටවත් බැ. ඒ උපාදානීය බැඳීම නතර කරගන්න බැරි නිසා උපාදාන පත්‍ය භව කියන එක සෘතඥ බුද්ධිලයා කොහොමවත් දුරු කරලා නැහැ. ආර්ය බුද්ධිලයා උපාදාන පත්‍ය භව කියන එක සතර පහයට යන භාව විතරක් නිසා අයින් කරගත්තා. සාම භවයේ උපදින කෙනෙක් නිරුද්ධ කරගත්තේ නැහැ. අලගාය බුද්ධිලයා උපාදාන පත්‍ය භව කියන එකෙන් රූප ලෝකයේ උපදින කාම ලෝකයේ උපදින හරිය දුරු කරගත්තා. රූපාරූප ලෝකවල උපදින හරිය දුරු කරගත්තේ නැහැ උපාදානීය තියෙන. අරිහතුන් වහන්සේ උපාදාන භව පත්‍ය භව කියන එක පොඩ්ඩක්වත් ඉදිරුනේ නැහැ. නා කාම භවයි රූප භවයි අරූප භවයි තුන් භවයි ඉවරයි. එන උන්වහන්සේ ප්‍රසත් උපදින දෙයක් නැහැ. තියෙන කය අවසාන වෙනකන් ඒ කාම භවයේ පෙර භවයෙන් හටගත් විපාකයි තියෙන්නේ. ඒ දුක උන්වහන්සේත් විඳිනවා අන්තිම වෙනකන්. දන්නවා මේ අන්තිම දුකයි. අය වන්තිමා ජාති. අති දානි පුනහ භව නැවත පුනර්භවයක් මතු නැහැ කියලා දැනගෙන ඉන්නේ. උන්වහන්සේ දන්නවා අන්තිම දුකේ අවසානේ මේ කය මරණය. ඒක තමයි අරිහත්තුන් වහන්සේගේ අන්තිම බලාපොරොත්තුව. ඉතින් අපි දැනගන්න ඕනේ දැකපු දේ එකක්. දැකපු දේ ආස්වාදයෙන් බලන්න යනකොට ආස්වාදයේ මුල්කින අවිද්‍යාවතහගත දෙකවෙනේ බලන්න ගියොත් සසර ගමනට හේතු වෙන පරිච්ඡ සම්පාදයේ ක්‍රියාත්මක වෙනවා. දැකපු දේ බලන ක්‍රම තියෙනවා. ආස්වාදයේ සම්බන්ධ නැතුව බලන ක්‍රමක් තියෙනවා.
කිසිම තැනක නොඇලී නොබැදී උදේක් දයානුකම්පාව මුල් කරගෙන කෙනෙකුට යහපතක් කරන්න සුදුසුද නැද්ද කියලා ඒකවත් මේ හැමහිවල බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපatti ඥානෙ මෙහිවල හැමදාම උදෑසන බැලුවා. ක්‍රියාව සිද්ධ කළා බැලීමේ ක්‍රියාවලියක් මහා දිවැසි. මහා කරුණා සමාපatti ඥානෙ ලෝකෙ දිවැසින් බැලුවා. කාටද පිහිට වෙන්නේ? සුදුසෙක් ඉන්නවද? මාර්ගඵල අවබෝධ කරලා ඥානෙ මොහොක් කරා ගිය කෙනෙක් ඊට සුදුසෙක් ඉන්නවද? මගේ මේ පිළිසරණ මගේ අවස්ථාවල අත්තරනොත් එහෙම මහා විනාශයටපත් වෙන්නත් ඉන්නවද ඔහු? හේතු වාසනාවන්ත විතරක් නෙමෙයි බැලුවේ. මහා කරුණා සමාපත්තිය කරුණාව මුල් කරගෙන බැලුවේ මොකද්ද? මගේ පිහිටේ ආශිර්වාදේ ලබන්න බැරිනොත් ඔහුට හතර පහ ගත වෙලා කවදාවත් කාලාන්තරයේදී සුභතියක් ලබන්නත් බැරි වෙනවා. ඒ වගේම යම්කිසි ආකාරයකින් නිවනක් ලබන්නත් බැරි වෙනවා. නමුත් අද මගේ පිළිසරණ ලැබුවෝ ඔහු මේ සියල්ලෙම නිදහස් වෙලා ධර්ම අවබෝධයත් ලබනවා. අන්න එහෙම බුද්ධලෙක් එහෙම ඉන්නවද කොහෙවත්? මහා කරුණා සමාපත්තියෙන් ඕකයි බැලුවේ. ඔහොම බලනකොට තමයි එහෙම තත්ත්වයන් දැක්කේ. හේතු වාසනා තියෙනවා. කියන ධර්මය අවබෝධ කරගන්නලා සුදුසුයි. ඒක අන්‍යයන් ඉදිරියේ බෑ. ඒකාන්තයේ ලෞත්‍රා බුදුරෙයක් ඉදිරියේම කරගත්තොත් තමයි ඔහුට අවබෝධය එන්නේ. ඒ අවස්ථාව මගහැරනොත් එහෙම ඔහු මහ විනාශයටපත් වෙලා එකොස හතර අපාගත වෙන දවසක් අද. ඊට පස්සේ නම් ඔහුට කවදාවත් බුදුරෙය කවදා මුණ ගැහෙන්නේ කියලා බැලුවොත් එහෙමයි කාලාන්තයෙන් ඔහුට ගොඩෙන්න හම්බ වෙන්නේ. මෙන්න මෙහෙම පුද්ගලයෙක් කොහොමත් ඉන්නවා කියලා තමයි මහා කරණා සමාපත්තියෙන් බුදුරයන් වහන්සේ උදෑසන ලෝභ බලා ගැදරුවේ ඔබට. ඔය අඟුලි මාල වගේ හම්බුනේ එහෙම දැකලා. හේතු වාසනා තියෙනවා. අද මේ දවස පැන්නොත් එහෙම ඔහු අම්මා මරනවා. අඟිල කපා ගන්නවා. ආලාදරේ පාප කර්මයක් කරගෙන අපාගත වෙනවා. අතමහා නරකයේ උපදින්නත් ඔහුට සිද්ධ වෙනවා. ආයි කවදා ගොඩ එන්නේ? හේතු වාසනා තියෙනවා. ඊට ඉස්සෙල්ලා මව සම්බන්ධ වුණොත් ඔහුගේ ඇතිවෙන්නාව විනාශයෙන් ගොඩ ගන්නත් පුළුවන්. ඒක නම් ගැළපෙන්නේ තියෙනවා. අන්නේ හැම කෙනෙක් ඉන්නවා කියලා බලපුවාම ඒ වගේ දෙයක් එකේ තමයි අඟුලි මාල. ඒ වගේ දවස ගානේම කවුරු හරි කෙනෙක් හොයා ගන්න. හේතු වාසනා සත්‍ය ඔක්කොම උන්වහන්සේ දකින නිසා ඒ වගේ අවස්ථාවකට පිහිට වෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දැකලා කරපුදී. ඉතින් අපි දැනගන්න ඕනේ අපිට උන්වහන්සේ ධර්මයේ දුන්නේ. උන්වහන්සේ හැමදාම ඕවා කර කරින් ලෝක පහළ වෙලා නැහැ. උන්වහන්සේ පිරිනම් පාන්තාකල් කළ යුතු සත්‍ය නානපල්ලා ඒකයි ඒ සිද්ධ කළේ. නමුත් උන්වහන්සේ ලෝකේ පහළ වෙලා හිටියත් නැතත් උන්වහන්සේ පිරිනම් පෑවත් මදිපාලුවක් නොවෙන්ද නිවන් දකින ධර්මයේ දේශනා කළා තියෙනවා. මෙන්න මේ ධර්මයේ යම් තාකල් මේ ලෝකේ පවතිනවාද? ධර්මයේ පිළිසරණ කරගෙන ධර්මයේ අනුකූලව කටයුතු කරලා ලෝක සත්‍යයෙන් නිවන් දකින්න පුළුවන්. ඒ නිසා ඒකේ අවස්ථාව සලසා දීලා පෙන්වන අන්තිම පිරිනම් පානකට මේ ධර්මයේ දරු කරගෙන ධර්මයට නමස්කාර කරගෙන ධර්මයේ තුල හැඳිලා ධර්මාත්මිකවලු හැඳිලා අප්‍රමාදව නිවන් ලාභද කරන්න උත්සාහ කරපළා. ඔය වචනේ දීලා උන්වහන්සේ පිරිනම් පෑව. එන අපි දකින්න ඕනේ ඇහැට රූපයක් පේනකොට ඒක නැති කරන්න අපිට බෑ. පේන රූපේ චන්දරාගයෙන් බැඳිලා ඊපස්සට හඹා යනවා නම් ඒ අවිද්‍යාවේ යථාර්ථය දැකලා ඒකේ අසාරත්වය දැකලා ඒකෙන් මිදලා සංවර වෙන්න දකින්න ඕනේ. කන්ට ශබ්දයක් ඇසුණත් ඒවත් මේ මුල් කරගෙන බලන්න ඕනේ රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන අවිද්‍යාව සහගත විදියට ක්‍රියාත්මක වෙනවාද නැමිලා යනවාද? ඒ රූපේ ආරමුණ එනකොට, ඒ ශබ්ද ආරමුණ එනකොට, ගන්ධ ආරමුණ, රස ආරමුණ, ස්පර්ශ ආරමුණ එනකොට ඒ ආරමුණට දක්වන ප්‍රතිචාරයේ කෙබඳුද කියලා තමා දකින්න ඕනේ. විමර්ශනය කරලා දහම් වැටුණා නම්, දහම් ඇස පහල වුණා නම් ඔහුට විමර්ශනය කළ හැකි. ඒ විමර්ශනය කරපුවාම මේ බඳු රූප ආවොත් නම් මගේ මනසේ මේ පැත්තට යනවා. ඒ ස්වභාවය මල් ළඟ තියෙනවා කියලා තමා පිළිබඳ තමා විමර්ශනය කරනකොට තමන්ට පේනවා. මෙන්න මේ බඳු ශබ්ද මගේ කන්ට ආවොත් එහෙම මතුවද මගේ හිත මෙල්ල කරගන්න මට බෑ. ඒකේ අධ්‍යක්ීමේ ස්වභාවය මගේ හිතේ ස්වභාවය මට පේනවා. නැඹුරු වෙනවා මේ පැත්ත. මේ බඳු යටි ගන්ධයක් ආග්‍රහණය කරන්න දැන් උදේ හරි හවස හරි දවල් හරි කොයි වෙලාවකද මේ මතුවට ආවොත් එහෙම කොයි වෙලාවෙද? ඒ ගන්ධය නම් මට හරි ප්‍රියයි. ඒක ආවොත් නම් මට ඒක ඉබේ නැතුව ඉඳ බෑ. ඒ ආස්වාදය ගන්න නැතුව ඉඳ හිටින්නේ පස්සේ යන්න හිතෙනවා. ඒවා එකතු කරන් හිතෙනවා. මගේ මනසේ එහෙමද? මේ ආකාරයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේවා පිළිබඳව හිතන්න වරුදු වෙන්න ඕනේ. කොයි જાති එකකට මට පාලනය කරන්න බැයිද? කොයි જાතික කරවුන ඕනෝ? මගේ මනසේ මේ පැත්තට නැඹුරු වෙනවද? එහෙනම් පරිත්‍යාගම්පාද ක්‍රියාවලිය පස්සේ දුවලා සසර ගමන්ට හේතු වෙන වැඩ පිළිතුරක් මගේ හිමක කවද කොටු වෙනවද? මේක මනසියේ දකින්න ඕනේ. එහෙනම් මල්ලඟ තියෙන භයානකම දේවල් තමයි ওই ටික.
යමකට කොටු වෙන්නේ නැති බව මනසේ පේනවනේ. ඒක නට බය වෙන්න දෙයක් නැහැ. මම බය වෙයි ඉත මොකටද? දුකට වැටෙනවට බය වෙන්න ඕනි. යම් කිසි මනවලන රූපය, සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මයක් ඇතුළට ආවොත් එහෙම. අපිට හිතන්න හැකියාව තියෙන්න ඕනි. එහෙම එකක් ආවොත් නම් මට එකකින් ගැලවිලා යන්න හිතෙන්නේ නැහැ. එහෙම එකක් ආව නම් කොහොම හරි අතුරු කරන්න මට හිතෙන එහෙම මානසිකත්වයක් මට තියෙනවා කියලා. අවංකව තමා පිළිබඳ තමා හිතන පටන් ගත්තොත් ඔන්න ඔය ටික වැටහෙනවා. එහෙනම් ඔය ලකින මේ තමයි මගේ අනුසය දින භයානික අනුසය වෙන්නේ. පරිඋත්ථාන වෙන්නේ අරමුණ ආපු වෙලාව. තමා තුළ තිබෙන අනුසය ධර්මයන්ගේ ස්වභාවය දැක ගන්න. තමා දක්ෂ වෙන්න ඕන. අන්න ඒතර දකින්නවා මා විසින් බෙදහැරිය යුතු අනුසය මෙන්න මේ ටිකයි. එහෙනම් මා විසින් අප්‍රමාදී කටයුතු කළ යුතුයි ඔන්න ඔය ටික බෙදහැර ගන්න. ඒක බෙදහැරෙන්නේ කොහොමද? ඒ මනවලනේ වැය ස්වභාවයට අවිද්‍යාවේ මගේ හිත බැඳෙනවා. ඒක හොඳයි කියලාකෝ නිගමනයේ නිසායි වෙන්නේ. ඒක හොඳද? හොඳ එකක් නෑ ලෝකේ නෑ කියන මූල ධර්මයේ මම අහලා තියෙනවා. ඒ අහපු මූල ධර්මයේ පිළිබඳ විමර්ශනය කරලා නැති කැලලක් මේ. ඒකයි මගේ හිතා බිඳු නැත්තේ ඒක නිදහසුන් නැත්. අන්න ඒක විමර්ශනය කරලා විදර්ශනා කරන්න ඕන. එනේ නරගුණ විදර්ශනා කරනවා කියන එක නෙවෙයි අතන කරන්නේ ඔන්න ඕකයි. අරමුණ මලාහේ තේරුම් අරගෙන ඇලෙන අරමුණක් නා ගැටෙන අරමුණක් නා මුලාවටපත් වෙන එකක් නා ඉතල ඇලෙන එකයි ගැටෙන එකයි මනසේ තේරුම් අරගෙන ওই විදිහට අයින් කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ භයානකයි ඒක හිතියෝ තවදුරටත් ඒ අංශේ තිබුණොත් භයානකයි කියලා දැනගෙයි. ඒකේ ආදීනව බැලීම වශයෙන් ආදීනව බලන ධර්මානුකූලව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒකේ වෙන්ුණ හාදි වෙන්නා වූ අත්තරීමේන වල මේ විදිහේ මේ සාන්තිය කොච්චර සාන්තව ප්‍රණීතියදී කරන මෙන්න මේක එක තැනින් දැන් කරන භාවනා ක්‍රී කරන විදර්ශනා භාවනාවක් කියලා. ඊට පස්සේ හිත වැඩෙනවා. ඊට පස්සේ වැඩෙන හිතට අර දැන් Tamandම තේරෙනවා කිය යථාර්ථයේ මේක ගන්න හරයක් නෑ. හැබැයි ඊට පස්සේ බලනකොට ඇහැට රූපයක් වශයෙන්, කණ්ඩ ශබ්දයක් වශයෙන් අර අරමුණ ආවා. එනකොටම මුලදී යම් තැනක ඉඳලා වැඩුව විදර්ශනා භාවනා විසක්ක උතන ක්‍රියාත්මක වෙනවා. ශනේකින් ක්‍රියාත්මක කරලා හිටන් අසාරයි. අල්ලන්න දෙයක් නෑ. ප්‍රඥා පහළ අදහසාව නම් ඇහැට අරමුණ බෙනිබෙනී දිනවා, කණ්ඩ ඇහි ඇහි දිනවා. ඇලෙන්නේ නැතුව ගියා. අන්න දැනග තනසේ විඳිනවා. මෙහෙම දකින්න ඕනේ. මෙහෙම දැක දැක ප්‍රඥාවෙන් මේ මාර්ගය වළඳ ඕනේ. මේක වතක් නෙමෙයි. ප්‍රඥාවෙන් දැන යා යුතු පූර්ණේ කියලා යුතු මාර්ගය බව දකින්න ඕනේ. දැනගෙන එහෙම කරලා නිවන් අවබෝධ කරගන්න ඕනේ.